තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. පින්වත්නි, අධාර්මිකව ජීවත් වෙන සියක්ම වසරක ජීවිතයට වඩා ධාර්මිකව ජීවත් වෙන එක දිනයක ජීවිතයේ උතුම් බව තථාගත ලෝතුරු බුදුපණෙහි සඳහන් වෙනවා. එකී ධාර්මික ජීවිතයක් වෙනුවෙන් සුපින්වත් ඔබට මග කියා දෙන යෝගී කල්යාණ මිත්‍රයන්න් වූ බෞද්ධ රූපවාහිනිය මේ පැයට නියමිතව සම්නිවේදනය කරන මේ උතුම් දේශනාව මෙලෙස ආරම්භ කරන්නේ බෞද්ධ රූපවාහිනී විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙස. සදහම් තුනි මේ උතුම් දේශනාව වෙනුවෙන් මේ දම්සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ හිඳින පින්වත් දේශකයන් වූ මොරටුව ගොරකාන කතුරුතුව ශ්‍රී දීපාරාම විහාරාධිකාරී මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයේ ආචාර්ය පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දානෝක පින්වත් දේශකයන් වූ අපි පළමුවෙන් සාදුන දෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සදේව තුනි අත දේශනා වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ විශේෂයෙන්ම මේට මාස 3කට පෙර ආතුව පරලොස්සපත් වන්නට යෙදුන වෙශ්‍රාමුලත් සහකාර පොලිස් අධිකාරී ලාල් උඩලමත්ත මහතාගේ තෙමස් පූර්ණ පින්කම ලෙස මෙතුම් උදේශනාව මෙලෙසින් සංවිධානය කරන්නේ ලුතනන් මාලිංග උඩලවත්ත පිරිස ඉසිපතන පාර වහරගම් පදිංචි ධම්මිකා උඩලමත්ත පිරිද අනුෂී උඩලමත්ත දේමිය මාතව ගුණතිලක බෑනහනුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. එසේ නම් අපි හැමදෙනාම සදහ සිතින් තැන්පත් මෙතුම් උදේශනාව මෙතෙන් සිට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවස්පද පරම පූජනීය බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අවසරයි බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන් වහන්සේ වරක් ප්‍රමුඛ කොට ඇති පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි අද මේ උදාර්ථර පින්කමේ ප්‍රධාන දායකත්වයේ බාරගෙන කටයුතු කරන 77-2 ලුතිනල් මාලින්න උඩලවත්ත පෙදෙස ඉසිපතන පාර මහරගම ලිපිනේ පදිංචි ධම්මිකා උඩලමත්ත ආදරණීය බිරිඳ අනෝෂ උඩලමත්ත දියණිය එවැගේම මාධව ගුණතිලක බෑනනුවන් ප්‍රධාන ඉරබැහැගෙන යන වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්නට දම්සභා මණ්ඩපයට රැස්සුම වාසනාවන්ත කාරුණික පින්තුනි. දේවතා ආරාධනාවේ ඉඳලා හිටලා හරි ගෙදරක හවස් කාලට ඇහෙන්නු. පිරිත් පටියෙන් බණ පටියෙන් නෙවෙයි. ප්‍රකෘති වචනේ. හැම ගෙදරකම අඩුමතරමේ අවුරුද්දට දවස් දෙකක්වත් ඇහෙන්න ඕනේ. අපි හිතන්නේ. මිනිස් ජීවිතේ හරි හම්බ කරගන්න දේවල් වලින් කන්න බොන්න එපා කියලා නෑ. මිනිස් ජීවිතේ හරි හම්බ කරගන්න දේවල් හොඳින් අඳින්න පළඳින්න ඒවත් එපා කියලා නෑ.
ගේ ජීවිතේ ඉන්න හින්දා මිනිස්සු ජීවිතේ හරි හම්බ කරගන්න දේවල් වලින් සතුටු වෙන්න හැබැයි හරි විදියට සතුටු වෙන ගමන් කන බොන ගමන් අඳින පන දෙන ගමන් තෙරුවන් ගැන හිතන්න ඕන මෙන්න මේ වගේ තෙරුවන් ගැන හිතන්න ඕන මෙන්න මේ වගේ එහින්දා ඔය සමන්තා චක්කවාලේසෝ කියන වචනය කියනකොට අපි හිතාගෙන ඉන්නේ අපි තුන් හතර දෙනා විතරයි කියලා නේද ඒකනේ මිනිස්සු බනසාලාවල පණ දාගෙන කෑ ගහන ගෙදර ඉන්න තුන් හතර දෙනා ඇතුලේ බණ අහනකොට එළියේ මිනිස්සු හරියට කතාව බනසාලාව දාන වේලාවට යනවට වඩා දේවතා ආරාධනාව කරන වේලාවට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කෑම වහුම් අරින වේලාවට යනවට වඩා දේවතා ආරාධනාව කරන වේලාවට බණගෙදරට ගොඩ වෙන්න වාසනා ශක්තිය තියෙනවා නම් ඒ කකුල් පුදුම පින්වන්තයි ඒ ඇස් ඒ කන් පුදුම පින්වන්තයි දේවතා ආරාධනාව කියලා කියන්නේ හාත්පස සක්වලට කතා කරන වචනය ඒක හැමෝටම කියන්න බෑ එක එකනා කියනවා අපිටත් ඇහෙනවා එක එකයි කියනවා ඒත් හැමෝට මේක කියන්න වළංගු නෑ एक किन्न वलंगु भावे हदेन्न विशेषयक् तीनो एकक् तमयि हरिहम्मं बुद्ध श्रावकेक्वेन्टु बोधिय लंगट गिहिल्ला देवता आराधनाव करनकोट हरिहम्मं बुद्ध श्रावकेक्वेला इंडोन रुवन्नलिसाय लंगट गिहिल्ला देवता आराधनाव करनकोट हरिहम्मं बुद्ध श्राविकावक् बुद्ध श्रावकेक्वेला इंटोन हरिहम्मं बुद्ध श्रावके कियन्ने पोडी तनकिन पटन गन्ति तमंग जीवित तमन तेरुवन मुदुन मलकड़ करलती देवनी पार नुंगनी पारत्न पलवेनी पारत मदि देवनी पारत मदि तुंगनी पारत्न बुधुहामुद्रुनि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तुं पारक इल्लनु मोकट लंगई එහින්දා කන බොන අඳින පළඳින හැම කෙනෙක්ම මේ වගේ පින්කම් ජීවිතේ කරගෙන තියාගන්න ඕන. මේවා තමයි රැට නිදාගන්න යද්දි මතක් කරන්න ඕන. රැට නිදාගන්න යද්දි මතක් කරන්න කරගත්ත පින්කමක් ධර්මයේ මතක් වෙන්නේ නැත්නම් ධර්මය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක තේරෙනවා මදි ඇත්තේ මේ තැන්වල වාඩි වෙනවා අඩු හින්දා. අනිත්‍ය දුක්ඛ අනාත්ම මන් දන්නේ කී දෙනෙක්ට කොහොම කොයි විදිහට තේරෙනවද කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම हतावरुदु राहुल तेरुं गत्ता अनित्य दुःख अनात्म हतावरुदु विशाखाव तेरुं गत्ता ऐकेन अवरुदु हत प्रश्नयक् नै अवरुदु हतेन हत पहुवेन तैन इंदला अनित्य दुःख अनात्म तेरुं गन्न पुलुवन् हैबै निकन् नेवेयि वाडि वेन सह वैय करन वेलावे तरमट अपिट ओनम देयक प्रतिफल लबिल ऐत्ते हेम අපි ඒ වෙනුවෙන් කටයුතු කරන්න යම් පමණක්ද අපි ඒ වෙනුවෙන් වැය කරන්න යම් පමණක්ද අපි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න යම් පමණක්ද අපිට ඒ ගැන හැඟීම තියෙන්නේ යම් පමණක්ද ඔව් ඔක්කොම ඕනේ හැඟීම බලපානවා දේක ප්‍රතිඵලයකට පෞල් ජීවිතයක සතුටට දෙන්නට දෙන්නගේ හැඟීම බලපානවා නැද්ද ඔව් පෞල් ජීවිතයක සතුට හැම වෙලේදීම රැඳෙන්නේ ඇතුලේ ඉන්න අයගේ හැඟීම් මොන වගේ හැඟීමක්ද පෞල් ජීවිතයක් කියන්නේ ආත්මීය හැඟීමක් නේ පෞල් ජීවිතයක් කියන ආත්මීය හැඟීමක් ආත්මීය හැඟීම් කියන්නේ නව කතා නෙමෙයි ආත්මීය හැඟීම් කියලා කියන්නේ හදවතට බද්ධ වුණේවා හදවතට බද්ධ කරගත්තේ පිටස්තර මිනිස්සු නෙමෙයි තමා ආත්මීයයි කියලා හිතලා ආත්මීය කියන්නේ මම මගේ කියන එක ආත්මීයයි කියලා කියන්නේ මම මගේ කියන එකට ඒක තමයි කඩන්නේ සෝවාන් මාර්ගයේ පළවෙනි එක සක්කාය දිට්ඨිය විදිහට කඩන්නේ මම මගේ කියන ආත්මීය ගතිය අපි හැමෝගෙම තියෙනවා අපි හැමෝගෙම තියෙන ආත්මීය දේවල් නිකන් ආත්ම උනේ නැහැ මේක තමයි මේ ආත්ම දෘෂ්ටිය ගලවනවා කියලා කියනවනේ මේ ආත්ම කියලා හිතාගෙන ඉන්නේවා අනාත්ම කියලා හිතන්න පුරුදු ගන්නවා ආත්මීයයි කියලා හිතලා හිතාගෙන ඉන්නේවා අනාත්මීයයි ආත්මයට බැඳිලා කියලා හිතාගෙන ඉන්න දේවල් අනාත්මයි කියලා හිතන්න කියන්නේ කියන්නේ आत्मय की तन एक तनक मिथन मिथन टीक मिथन टितरा के हितान किगेम मिथन टीक इहाट खरदरा के हितान कि मिथन टीका अडुद वेडिद किए नैक नेवे धनगंडो न हितांडो ना
මෙතන ටික මෙතනට විතරයි මෙතන ටික එහාට කරදරයි මම දන්නේ නැහැ මේක තේරෙනවද කියලා තේරෙන්න ඕනේ මීට වඩා පහලට අරගන්න බෑ එමු වචන නැහැ මෙතන ටික මෙතනට විතරයි මෙතන ටික මෙතනින් එහාට කරදරයි මෙතනින් එහාට කරදරයි කියලා කියන්නේ පින්වතුනි සංස්කාර රැස් කරගත්ත ඒවා ඒවා එහාට යන්න යන්න කරදරයි අපේ ප්‍රාර්ථනාවට අපේ බැඳීමට අපේ ආත්ම ගතියට ආත්මීය ගතියට ඒව අපි ළඟට ආවට හැම වෙලෙම ඇස් දෙක ඇතු වෙන්නේ නැහැ සමහර තැන්වල ඇස් දෙක නැතු වෙනවා ආත්මීය බැඳීම් ඇස් දෙක නැතු වෙනවා ආත්මීය බැඳීම් කකුල් දෙක නැතු වෙනවා ආත්මීය බැඳීම් අත් දෙකයි කකුල් දෙකයි හතරම නැතු වෙනවා ආත්මීය බැඳීම් ඇවිද ගන්න බැරුව වෙනවා ආත්මීය බැඳීම් රෝද පුටුවට වැඩිලා එනවා නැද්ද එන්න අන්න ඒකයි ආත්මීය ගතිය කරදරයි කිව්වේ අද තේරෙන්න ඕන මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ මේ ආත්ම කියන වචනේ ප්‍රතික්ෂේප කළා ඇයි මේ අනාත්ම කියන වචනෙන් හිතන්න කිව්වේ නිකන් නෙවෙයි බුදු කෙනෙක් විතරයි මේ ලෝකේ දකින්නේ ආත්මය කරදරයි කියලා එකක් මේ අනෙත් එක එළිය මේකත් ආත්මය කරගෙන එළියත් ආත්මය කරගෙන ඔක්කොම ආත්මීය වෙලා බැඳලා තියෙනවා ආත්මීය වුණාට පස්සේ ආස්මීය වගේ තමයි පේන්නේ හැම තැනම පළුදු कोई दया कुनात आत्मीय उन्हाँटे पासे आत्मीय वन हैम दया क्या आस्मीय आप वगे के लहितान ने हैम तैनम पालु दू नेत तीन दम मेवला हम एक शनेय के वेलावा दोनों में दावसले हिते उड़ीम्मत येन लोकुमत दुकमुकात द केला कल्पना करने केला ए दुकटे हेतु आत्मीय कम ए दुकटे हेतु वेला तीन आत्मीय बैंदी කාටවත් කියන්න පුළුවන් ද දුකට මුල ආත්ම නෙවෙයි කියලා කාටවත් කියන්න බෑ දුකට මුල ආත්ම තමයි ඒකයි අනාත්ම වෙන්න කිව්වේ ඒ හින්දා ඒ සෑම දෙයක්ම තේරෙන්නේ ධම්සභා මණ්ඩපය තුල සසර කලින් අහලා තියෙන අයට මෙතනදි වැඩියෙන් තේරෙනවා මෙතන වැඩියෙන් තේරුම් ගත්ත අය ඉස්සරහට තව වැඩියෙන් තේරුම් ගන්නවා ඉස්සරහට තව වැඩියෙන් තේරුම් ගන්න අය ඉක්මනට සසර නිමා කරනවා සසර නිමා කරනවා කියලා කියන්නේ ආත්මීය විදිහට ගත්ත කිසිම දෙයක් නැහැ. පිටතින් ප්‍රශ්නයක් අහන්න. මේ ජීවිතේ කනගාටුව ශෝකය දුක හැදුනේ ආත්මීය දේවල් නිසාද අනාත්ම දේවල් නිසාද? ආත්ම දේවල් නිසා. ආත්මය කරගත්ත දේවල් හින්දා ආත්මයට බැඳගත්ත දේවල් හින්දා ආත්මෙන් අල්ලගත්ත දේවල් හින්දා තමයි හිතට හැම පීඩාවක්ම හැදෙලා තියෙන්නේ. අල්ලගත්තේ නැති මොනවහර දෙයක් තියෙනවද දැන් හිතේ ඒව ගැන අපිට මුකුත් හැඟීමක් නැහැ ඒත් හෙට වෙදී ඒව ඇහැට අහුනොත් ෂා මරුනේ අහිමි වෙයි ඇහැට අහුවෙනකොටම අද අහුවෙලා නැහැ හෙට අහුවෙන්න තියෙන එක හෙට අහුවෙන එක ඇහැට දැක්ක ගමන් ෂා ෂෝක් ෆැෂන් එකක් ඒ දැක්ක ගමන් ආත්මීය වෙනවා ආත්ම කරගෙන තියෙන රූප මෙතනට ආත්මය කරගෙන තියෙන රූප ආත්මය කරගෙන තියෙන්නේ ශබ්ද කටහඬ ඒ හඬ තුන් පාරක්වත් ඇහෙන්න ඕනේ ඒ හඬ දවසට එක පාරක්වත් මට අහන්න නැතු ඉන්න බෑ ඒ හඬ මට ඇහෙන මානක තියෙන්න ඕන ඒ හඬ මට පේන මානක තියෙන්න ඕන ඔය තියෙන ආත්මීය ගතියනේ ආත්මීය වචනේ ඔය සියල්ල තේරෙන්නේ බණසාලාවේ හවසට බණ අහන්න ඕනේ හවසට ටෙලිනාට්‍ය අඩුවෙන් බලන්න හවසට පැයක් වැඩියෙන් බණ අහන්න පැයක් වැඩියෙන් බණ අහන්න බණ වැඩියෙන් අහන්න කියන එක නෙමෙයි පැය වැඩියෙන් බණ අහන්න කියන එක. ඒ කියන්නේ එකම බණ නැවත නැවත අහන්න. මේක ඔබේ ඔබ කරගන්න පින්කම් මේ ඔබේ බණනේ. ඒකත් ආත්ම වෙලා දින්. ඒකත් කඩන්න තියෙනවා මේකේ විදිහ. දැම්ම නෙමෙයි පස්සේ. පස්සේ කරන්න ඕන අපි කල්ලාතෝ කරන්නේ. ඒකත් කඩන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක තමයි හැම තැනම හිතේ හැදුවේ ප්‍රශ්න. ඔය ගත්ත ගතිය ඒක නැති කරන්න ඕන ජීවිතේ දවසක. ඒ ගතිය නැති කරන්න නැතුව ඇහි කඳුළු නවත්තන්නත් බෑ හිතේ දුක නවත්තන්නත් බෑ කවුරු හරි කෙනෙක්ට පුළුවන්කම ලැබෙනවා නම් මේ හිත හොඳට වැඩ කරන කාලේ අකුරු සාත්‍ර ඉගෙනගෙන දැනගෙන කියාගෙන ඉන්න කාලේ කියන අකුරු ලියන්න කියන නෙවෙයි කියන දේ තේරෙන කාලේ කියන දේ තේරෙන කාලේ ආත්මීය ගතිය කඩලා අනාත්ම තැනටපත් කරවන තැන්වල පොඩ්ඩක් ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒකම ඇති බුදුහාඳුරේම කිව්වා ඒකම ඇති කිව්වා ඒකයි කිව්වේ පුළුවන් තරම් පැයක් වැඩියෙන් බණ අහන්න කියලා. පැයක් වැඩියෙන් බණ අහන්න. දවසේ දිනචරියාවේ අද ඉඳලා
පැයක වෙලාවක් වෙන් කරගන්න. ගෙදර බණ පටියක් ඇහෙන දාන්න. අනෙක් කේ වෙපා කියන්නේ දවල් දවසට සින්දු දාන්න. දවල් දවසට කතා දාන්න. දවල් දවසට ටෙලි නාට්‍ය දාන්න. ඒකට කමක් නැහැ. ගෙදර හැමෝටම ඇහෙන්න බණ ටිකක් දාන්න. හැමෝටම ඇහෙන්න කියන්නේ වත්තේ පිටේ එළියේ ඉන්න මිනිස්සුන්ට ඇහෙන්න නෙවෙයි. ඒගොල්ලෝ අකමැති ඇති සමහර විට බණ වලට. ඒගොල්ලෝ අකමැති වෙයි සමහර විට පිරිත් වලට. ගෙදර ඉන්න මිනිස්සු එකට ඉන්න මිනිස්සු බණට පිරිතට අකමැති වෙන්න එපා. ගෙදර මිනිස්සු Tamanට ඇහෙන මානෙක දාගන්න. දුර ඉන්න උදවිය ඇහෙන මානෙකට ඇවිල්ලා වාඩි වෙලා අහගෙන ඉන්න. නැත්නම් කවද හිත හදන්නද කිමද? වෙන විකල්පයක් නැහැ. මැටි පහන් ලක්ෂයක් පත්තු කළාට පස්සේ පින්වතුන්ට හිත හැදෙනවා නම් අපි ඒක කරන්න කියනවා. දවසක් නෙවෙයි මාසයක් එක දිගට. මල් වට්ටි ලක්ෂයක් පූජා කළාට පස්සේ පින්වතුන්ට ස්ථිර වශයෙන්ම හිත හැදෙනවා නම් අපි ඒක කරන්න කියනවා. අපිත් උදව් කරනවා. ලක්ෂයකට මා තව 50000ක් ගණන් දෙනවා මල් වට්ටි. 150000ක් එතකොට. ඒකෙන් බෑ. බණ අහන්න ඕනේ හැම වෙලෙදීම ආත්මීය ගතියෙන් හදාගෙන තියෙන දේවල් කඩන විදිහ ගැන. නැද්ද? ආත්මය විදිහට බැඳගෙන තියෙන දේවල් ආත්මය විදිහට හිතාගෙන තියෙන දේවල් ආත්මීයයි කියලා හිතන දේවල් කඩන විදිය ගැන බණ අහන්න. ආත්මීයයි කියලා හිතන දේවල් තමයි හැම වෙලෙම හිත කැඩුවේ. මේ බොරු නෙවෙයි කියන්නේ. අත්දැකීම් තියෙනවා මෙතන ඉන්න හැම කෙනෙකුටම. පැන්සල් පෙට්ටියේ ඉඳලා බෝඩි පුතේ ඉඳලා රේස් කරපලා යවපු කාර් එකේ ඉඳලා රෝද තුනේ බයිසිකල් කට්ටේ ඉඳලාම අත්දැකීම් තියෙනවා. ආත්මීයයි කියලා හිත ප්‍රේව තමයි හැම වෙලෙදීම හිත කැඩුවේ. එක තේරුම් ගන්න ඕනේ. පින්නතුන්ට ලස්සන කතාවක් කියලා දෙන්න. බණහනෙකි කතාවක දැනගෙන ඉන්න එක හොඳයි. තව බණ මතක හිටිනවා. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ගාමිණී සංයුත්තේ කෙත්තූපම කියලා සූත්‍රයක් තියෙනවා. කෙත්තූපම. කෙත්තූපම කුඹුරක් උපමාවට අරගෙන භාග්‍යතුන් හස්සේ කියා දෙනවා දෙයක් ගාමිණීට. මිනිස්සුන්ට සමහර දේවල් තිබුණා කෙලින් කිව්වට තේරුන්නේ නැහැ නේ. අපිටත් එහෙම මිනිස්සු හම්බ වෙලා තිනෝ. කෙලින් කියනකොට තේරෙන්නේ නැහැ. කෙලින් කියනවට කැමතිත් නැහැ. ගෙවල් වලත් ඇති, ගම් වලත් ඇති, රටෙත් ඉන්නෝ. කෙලින් කියනවට කැමතිත් නැහැ. කෙලින් කියනවට අහුම්කම් දෙන්නෙත් නැහැ සමහර මිනිස්සු. ඒ වගේ මිනිස්සුන්ට ඇඟෙන්න නැගෙන්න කියන්න ඕනේ. මිනිස්සු එහෙම ප්‍රශ්න හදාගෙන එනවා. කෙලින් උත්තර දෙන්න ඕනේ කියලා කොහෙවත් නැහැ. වරද්ද ගන්න එපා. නෝන මහත්තයාට හැම වෙලෙම කෙලින් උත්තර දෙන්නත් ඕනේ නැහැ. මහත්තයා නෝනට හැම වෙලෙම කෙලින් උත්තර දෙන්නත් ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. කෙලින් උත්තර දෙන්නේ නැතුව සමහර ඒවා තියෙනවා. අඟවල අඟවල කියනවා. අඟවල උත්තර දෙන්න ඕනේ. ගාමිණී දවසක් භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. මිනිස්සු එහෙම ගියා කතා බහ කරගන්න මේ පුරුද්දනේ. අපි සංසාරේ කොතන හරි තැනක එකට හම්බුනොත් මම දන්නවා පිංගතුන් ආයි එනවා. මේ පැය එකතු කරන හිත සුළුපටු දෙයක් නෙවෙයි, සුළුපටු ධාරිතාවයක් නෙවෙයි හදාගන්නේ. මේ ධාරිතාවේ පුදුම තරම් බල සම්පන්න. හැම වෙලෙදිම හදවතේ ධාරිතාවේ උඩට යන්න ඕනේ පිංගතුණු. එක තැන තියෙන නරකයි. හදවතේ ධාරිතාවේ උඩට යන්නට ඕන සද්ධායි භික්කවේ සම්මුඛී භාවා සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. මොන මොනවා හරි අරමුණු ඉදිරිපත් කරගෙන බොහෝ පිං කුසල් රැස් කරගෙන හදවතේ ධාරිතාවේ උඩට අරගෙන යන්න ඕන. මේක පුදුම දෙයක්. මේක ධාරිතාවේ උඩට අරගෙන යන්න 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 වටිනකම අඩු වෙනවා. ධර්මයේ පුදුම දෙයක්. අනෙක් හැම දෙයක්ම වටිනකම දෙන්න 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 ඒකේ මිල වැඩි වෙනවා. ඒකේ ආරක්ෂාව වැඩි වෙනවා. නැද්ද? ඔව්. දළදා මාලිගාවට ශ්‍රී මහා බෝධියට ඒවට වටිනකම් දෙන්න 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 ආරක්ෂාව අවධානය වැඩි වෙනවා. ඒත් හිතට එහෙම නෑ. ධර්මයේ ඔස්සේ හිතේ තියෙන ස්වභාවය තේරුම් ගන්න එකනේ වටිනකම දැනගන්නවා කියන්නේ. අම්මා කියා දෙනවා දරුවට ඇයි පුතේ අපි ගහක් වවන්න ඕන. මේ ගහෙන් මොනවද ලැබෙන්නේ? මේ ගහේ මොනවද තියෙන්නේ? ඒකනේ වටිනකම තේරුම් ගන්න. එතකොට ඒ දරුවා ගහ පරිස්සම් කරනවා. පින්වතුනි මේ බුද්ධ වන්දනාව කළේ මල් පහන් පූජා කළේ නිකන් නෙවෙයි. මොකක්ද මේ කරන්නේ? ඇයි මේක කරන්නේ? පින්වතුනි මේක වටිනකම දීලා තියෙනවා. ඒකනේ බිම වාඩි උනේ. ඔහොම තමයි බණ අහන්න ඕන. පුළුවන් තරමේ පහත ආසනේ වාඩි වෙලා තමයි බණ අහන්න ඕන. එතකොට තමයි ඇඟට හොඳට දැනෙන්නේ. ඉතින් මේ දේවල් වල වටිනාකම් දෙනකොට, මේ දේවල් ගැන කියා දෙනකොට හැම වෙලෙදීම මේ දේවල් තව තව පරිස්සම් වෙනවා. තව තව දිගට කරන්න හිතෙනවා. හිතේ ස්වභාවය ගැන නැවත නැවත කියා දෙනකොට හිත නතර වෙනවා. ඒක පුදුම මාර්ගයක්, ධර්ම මාර්ගය. හිත නතර වෙනවා. හිතේ ස්වභාවය තේරෙනකොට, හිතේ ස්වභාවය පිංගතුන් තේරුම් අරගෙන නැතුව ඇති. තව බණ අහන්න ඕනේ. හිතේ ස්වභාවය තමයි කොයි දේත් ඉල්ලන ගතිය.
ඇති කියලා නෑ කවදාවත් හැමදේවම කිව්වේ දෙන ප්‍රමාණය මදි ඉස්සර තරම් දැන් නෑ ඉස්සර විදිහට දැන් නෑ මදිම තමයි හිතේ ස්වභාවය මදිකම් ඇති කියලා ලේසියෙන් මිනිහෙක්ට හිතෙන්නේ නෑ පින්වතුනි බොරුද ඇත්ත මිනිස්සු ඇති කියන එක හිතුවේ ජීවිතේ ප්‍රශ්නයක් ආවම දැන් නම් ජීවත් වුණා ඇති ඒ කැමැත්තෙන් නෙවෙයි ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක හිතේ හිර කරගෙන ඉන්න බෑ Tamanට හිර කරගෙන ඉන්න බෑ කියන්න කෙනෙකුත් නැහැ දැන් නම් ජීවත් වුණ ඇති ඇති කිව්වේ එහෙම නැත්නම් මිනිස්සු හැමදාම දිගට ඉන්න කැමති මං දැන් කරගත්ත මං දැන් ජීවත් වෙලා ඇති කියලා හිතුනේ අර හැම අර වෙලාවෙ තමයි නැත්නම් අපි හැමෝම දිගට යන්න කැමති ගාමිණී බුදුහාමුදුර ළඟට ආවා ඉඳලා හිටලා කතා බහ කරන්න ගිය පුරුද්ද පුළු පුළුවන් වෙලාවට අවුරුද්දකට වරක්වත් මේ වගේ දෙයකට මේ ගෙදර මැද සාලෙවෙන් කරන එක චාරිත්‍රයක් උනාට කමක් නැහැ. අවුරුද්දකට වරක් මේ වගේ දෙයකට දන්න කියන මිනිස්සු එකතු කරගෙන මේවට හැමෝම එන්නේ නැහැ පින්වතුනි. මේවට හැමෝම ගෙන්නන්නත් බැහැ. ගෙන්නලා හැමෝම මේ වගේ තැන්වල තියන්න බැහැ පින්වතුනි. නොදන්නව නෙවෙයි. ඒකනේ සංසාරෙ මෙච්චර දිගයි කියුවේ නිකන් නෙවෙයි. බුදුහාමුදුරු සංසාර දිගයි කියුවේ නිකන් නෙවෙයි සංසාර ගැන හෙටේලි වෙනකන් කියා දෙන්න පුළුවන්. සංසාර ගැන संसार दिगाय की संसारे नोतेरुन मिनिस्सु वैडी संसारे तेरुन मिनिस्सु मेतंटेनो मनोकरण मे लोक मिनिस्सु निदहस करन्ने नैतिम देट निदहस देन्न मोकटद हितट हितट निदहस देन्न पुलुवन तमन्ट कवदारी दवस महांसि वेन प्रमाणयत एक्क तमाय एक तीरणे वेन्ने अरे यमया दुन्न निदहस वगे नेवेई पिंगतुनि तमन तमन्ट निदहस दुन्नट पस्से තමන් තමන්ට නිදහස දෙනවා කියලා කියන්නේ අන්තගාමී වෙන්න එක පැත්තක ඒක නෙවෙයි මේ නිදහස වෙනම නිදහසක් තමන් තමන්ට නිදහස දෙනවා කියලා කියන්නේ තමන්ගේ හිත කැමති වෙන දේවල් හැමින් ටික ටික අඩු කරනවා කියන්නේ තමන්ගේ හිත බොහොම අල්පේච්ඡව ජීවත් වෙන්න උත්සාහ කරනවා තමන්ගේ හිතට දැන් ගොඩක් ඕනේ නැහැ කියලා හිතනවා තමන්ගේ හිතට දැන් ගොඩක් දේවල් ඇති කියලා හිතනවා එතකොට හිත සැහැල්ලු හිතේ සැහැල්ලුව කොයි දෙයකටත් වටින්නේ කෙලෙස් නැති කරන්න කිව්වේ හිතේ සැහැල්ලුව ලබා ගන්න. අරව තමයි කෙලෙස් කියලා කිව්වේ. ගාමිණී භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ මහා කරුණිකයිද? කෙනෙක්ගේ ළඟ තියෙන දෙයක් ගාමිණී ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන. මිනිස්සු කිව්වා උන්වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේ සියලු සත්වයින්ට මෛත්‍රියයි. උනාසියලු සත්වෙන්ට කරුණාවයි මිනිස්සු කියවපු කටවචනේ ගාමිණී අහගෙන හිටියා. ඇවිල්ලා ඇහුවා මහා කරුණිකයිද? ඔව් ගාමිණී. මම මහා කරුණිකයි. එහෙම කිව්වා. ඔබ වහන්සේ මහා කරුණික වුණාට ඔබ වහන්සේ සමහර වෙලාවට දෙකට දෙවාරණේ වැඩ කරනවා. එහෙම කිව්වා. ඔබ වහන්සේ මහා කරුණික වුණාට ඔබ වහන්සේ සමහර වෙලාවට පංගු peeru වැඩ කරනවා. එහෙම කිව්වා. බාගතුන් වහන්සේ අහන මොකක් ගැනද ගාමිණී කියන්නේ? වහින්නරු කියලා තේරුමක් නැහැ මොනව හරි දෙයක් කියන්න තියෙනම් හරි විදිහට හරි තැනදී කියන්න ඕන. අපි ගොඩක් වෙලාවට වැරදි විදිහට වැරදි තැන්වල කියන්නේ. එතනදී ප්‍රශ්න හැදෙනවා. ප්‍රශ්න නැති වෙන්නේ. හරි විදිහට හරි තැනදී කතා කරන්න. එතකොට ප්‍රශ්නේ වෙනවා. හරි විදිහ කොහොමද බලන්න? හරි තැන කොතනද බලන්න? එතකොට ප්‍රශ්න निराකරණය වෙනවා. ඒ හින්දා ගාමිණී තව ටිකක් පැහැදිලිව කියන්න ඕන. ස්වාමීනි ඔබ වහන්සේ එක එකයිට එක එක හැන්දෙන්නේ බෙදන්නේ එහෙම කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේ එක එකයිට එක එක විදිහටනේ බණ කියන්නේ එහෙමත් කිව්වා. අපිටත් කියයි දන්නේ. සමහර දවස්වලට මහන්සි වැඩි වුණාට පස්සේ කියාගන්න අමාරුයි ඉතින්. බණ ලේසි නෑ. බණ කියන එක ලේසි නෑ පිටු. ගායකයෙක් සින්දුවක් කියනකොට වතුර බෝතලේ අතේ තියාගෙන සින්දු තුනයි කියන්න පුළුවන්. බණ පැයක් කියනවා. වතුර පොදක් නැතුව කියල පොදක් හිර වෙන්නේ නැතුව ලේසිනේ ලේසිනේ ඉතින් භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ එක එකනාට එක එක විදිහටනේ කියන්නේ එහෙම කිව්වා භාග්‍යතුන් සමහර දේවල් වලට එකෙල්ලේ උත්තර දුන්නේ නැහැ ඔව් ගාමිනී මම එහෙම තමයි මගේ හැටි මගේ විදිහයි මොකද කරන්නේ එහෙම කිව්වේ නැහැ අපි නම් එහෙමනේ එහෙම කිව්වේ නැහැ භාග්‍යතුන් වහන්සේ මෙහෙම කියනවා ගාමිනී සමහර කුඹුරු තියෙනවා පස සරුයි නම් පස හොඳයි නම් වී අහුරක් දාපු ගමන් හොඳට අස්වැන්නවා සමහර කුඹුරු තියෙනවා වී අස්වැන්න ගන්න වී මිටක් දැම්මහම හොඳට අස්වැන්න එනවා ඇයි දන්නවද පස සරුයි ගාමිණී
පස සරුවේ. පස විතරක් නෙවෙයි ගාමිනී. එත ඒ ඒ ප්‍රදේශයේ ඒ තැනට හොඳට වාතාශ්‍රය තියෙනවා. ඒ තැනට හොඳට ඉරේලිය වැටෙනවා. ඒක ඔක්කොම ඕනේ නිසා සරුයි. හැම පැත්තම හොඳයි. හැම පැත්තම හොඳ තැනක හරි ධාන්‍යයක් හරි බීජ ටිකක් දැම්මොත් පැලෙනවා. ගාමිනී සමහර තැන් තියෙනවා හැබැයි එහෙම නෙවෙයි. බීජ ටිකක් දැම්මට පොළොව හොඳ වුණාට ඒ තැන් වල හානි වෙන්න තියෙන ඉඩ බොල් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. හැබැයි මම උත්සාහවත් වුණොත් මට බොල් වෙන්නේ නැති වෙන්න අස්වැන්න ගන්න පුළුවන්. පිනතුන් උත්සාහවන්ත වුණොත් හැමදාම ඇටගුණා වෙන බත ඇටගුණා වෙන්නේ නැතුව බා ගන්න පුළුවන්. උත්සාහවත් වෙන්න ඕනේ. කොහොමද? වතුර තියෙන ප්‍රමාණය දැනගන්න ඕන. හාල් වර්ග දැනගන්නත් ඕන. හැම හාලටම එක විදිහට වතුර තියලා හරියන්නේ නැහැ කියලා මහා මිනිස්සු කියා දීලා තියෙනවා අපිට. හැම හාලටම එක විදිහට වතුර තියලා හරියන්නේ නැහැ. එක එක හාල් වලට වතුර තියෙන විදි එක එක විදිහයි. ජීවිතෙත් එහෙම තමයි. ජීවිතෙත් එහෙම තමයි. එක එක හාල් වලට එක එක විදිහට වතුර තියන්නේ. ධර්මයත් එහෙම තමයි. එක එක උදවියට එක එක විදිහට කියා දෙන්නේ. ගාමිණී සමහර පොළොවල් තියෙනවා උත්සාහවත් වුණොත් විතරයි දෙයක් ගන්න පුළුවන්. එහෙම පොරවලුත් තියෙනවා කෝවා. එහෙම බින් කොටස් තියෙනවා කෝවා. ගාමිණී ওই දෙකටම වඩා තව වෙනස් තැන් තියෙනවා කිව්වා. ඒ කොයි වගේද දන්නවද? ඒ තැන් වලට මොනතරම් වතුර දැම්මත් මොනතරම් හොඳට හොඳ බීජ දැම්මත් ඒ තැන කොයි වෙලාවකදීවත් අස්වැන්න ලේසියකට නම් ලැබෙන්නේ නැහැ කිව්වා. හරි කලාතුරකින් ලැබෙන්නේ. ඒත් එහෙම තැන් වලත් මිනිස්සු අස්වැන්න දානෝ ගාමිණී. ලේසියකට අස්වැන්න ලැබෙන්නේ නැහැ කියලා දන්නෝ. අපේ පරණ අම්මලා එහෙම මඤ්ඤොක්ක දඬු හිටවනකොට මඤ්ඤොක්ක දඬු හිටවන තැන් වල හිටලා හිටවල ඔය අහුමුළු කෑලි තියෙනවා. අහුමුළු කෑලි විසිකලා ඒත් ඒක පැලවෙන සමහර වෙලාවට. ඒ පැලවෙන සමහර වෙලාවට. එතකොට ගාමිණීට කියනවා ගාමිණී මේ එහෙම තමයි ඒත් මිනිස්සු ඒ වටත් ඉතින් අස්වැන්න මොනවා හරි දෙයක් දානවා හේතුව අහම්බෙන් හැදුනොත් හරකෙක්ට කන්න දෙන්න බැරි. අහම්බෙන් හරි හරි ගියොත් අපි ඔකට කියන කණාවට හරි ගියොත් ඒක තමයි මේ කියන්නේ. කණාවට හරි ගියොත් අහම්බෙන් හරි ගියොත් ගවයෙක්ට හරි තනකොළ වෙනකොට කන්න දෙන්න පුළුවන් නේ. ඒ නිසා මිනිස්සු එතනොත් එතනත් අතාරින්නේ නැහැ. එතනටත් අස්වැන්නට ඉහළ දානවා. ගාමිණී මාත් අන්න ඒ වගේ කිව්වා. ගාමිණී මාත් අන්න ඒ වගේ කිව්වා. මගේ ළඟට ඇවිල්ලා තියෙනවා කිව්වා පිරිසක්. ඒ භික්ෂු භික්ෂුණී කියන පිරිස ඒගොල්ලෝ මගේ ළඟට ඇවිල්ලා මගෙන් දෙයක් ඉල්ලනවා ගාමිණී. මේ හතරමායමෙන් එළියේ ඉන්න මිනිස්සු ඉල්ලනවට වඩා වැඩි දෙයක් ඒගොල්ලෝ මගේ ළඟට ඇවිල්ලා ඉල්ලනවා. වැඩි දෙයක් ඒගොල්ලෝ මගේ ළඟට ඇවිල්ලා කරනවා. ඇයි ඒ? මම කියන දේ ඇත්තටම තියෙනවද කියලා බලන්න. මම කියන දේට කියන විදිහට කරනවා. ඇයි ඒ? මම කියන විදිහ ඇත්තටම තියෙනවද කියලා බලන්න. තේරෙනවද පහදුනේ? භික්ෂු භික්ෂුණී කියන පිරිස් දෙක මගේ ළඟට ඇවිල්ලා මම කියන විදිහට කරනවා නිකන් නෙවෙයි මම කියන විදිහ ඇත්තද කියලා බලන්න. එහෙම තමයි ජීවිතේ. අම්මා කියන විදිහට කරන්න ඕන. ඇයි? අම්මා කියන දේ ඇත්තද බලන්න. තාත්තා කියන විදිහට කරන්න ඕන. එකපාරට බැක් ගන්න හොඳ නැහැ නේද? එකපාරට බැක් ගන්න හොඳ නැහැ. අම්මා කියන විදිහට කරන්න ඕන. තාත්තා කියන විදිහට කරන්න ඕන. මොකද කියන විදිහ තියෙද බලන්න. සමහරවිට නැති වෙන්නත් පුළුවන්. ඒත් නරකකට නෙවෙයි කිව්වේ. කියපු විදිහ නැති වෙන්න පුළුවන්. නරකකට නෙවෙයි කිව්වේ. හොඳකට කිව්වේ. එනිසා ගාමිණී මගේ ළඟට ඇවිල්ලා භික්ෂු භික්ෂුණී පිරිස මෙතන වැඩක් කරනවා. ඇයි? මම කියන දේ ඇත්තටම තියෙනවද කියලා බලන්න. මේගොල්ලෝ මහන්සි වෙනවා ගාමිණී. මම ඒගොල්ලෝ වෙනුවෙන් වැඩිපුර හිතනවා ගාමිණී. මගේ වචනයට මහන්සි වෙන මිනිස්සු වෙනුවෙන් මම වැඩිපුර හිතනවා ගාමිණී. මගේ වචනයට වැඩ කරන මිනිස්සු වෙනුවෙන් මම වැඩිපුර හිතනවා ගාමිනි. මගේ වචන කරන මිනිස්සු වෙනුවෙන් මම වැඩිපුර හිතනවා ගාමිනි. කොච්චර ලස්සනද බුදුහාමුදුරු කියා දුන්න විදිහ ගැලපෙන්නේ නැද්ද අපිට? ඒ විදිහ ගැලපෙනවා. ගැලපෙනවා. දෙකම තියෙනවනේ පින්වතුනි. විශ්වාසා පරමාඥාති කියන එකක් තියෙනවා. සන්තුට්ටි පරමන්දනං කියන එකක් තියෙනවා. දෙකම තියෙනවා එකම සූත්‍රේ. ගාමිනිට කියනවා ගාමිනි මම ගැන විශ්වාස කළා කොහොමද මිනිස්සු. ඒගොල්ලන්ට මම වැඩිපුර සලකන්ට උනා. පින්වතුන්ගේ ජීවිතවලට පින්වතුන් එකතු වෙලා ඇති. පින්වතුන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඇති. ඒ විදිහට විශ්වාසය හදාගන්න. ඒ විශ්වාසය කවදාවත් බිඳින්න හොඳ නැහැ ජීවිතේ. විශ්වාසය කියලා කියන්නේ මේ ලෝකේ පුදුම තරම් බලවත් ආයුධයක්. විශ්වාසා පරමාඥාති. විශ්වාසය බලවත්ම ආයුධය. මොන හේතුවක් නිසාවත් බිඳින්න හොඳ නැහැ. විශ්වාසයේ බින්දොත් හරියට මැටි කලයක් බින්දා වගේ ඇලෙව්වට පළුදු පේනවා. කොතන හරි තැනක විශ්වාසයේ බිඳුනොත් විශ්වාසයේ බිඳුන තැන මැටි බඳුනක් බිඳුනා වගේ ඇලෙව්වට පළුදු පේනවා. පළුදු පේනකොට කැතයි.
පළුදු පේන සමහර වෙලාවල් වලදී හොඳට තිබුණ විදිහ මතක් වෙනවා නේද? පළුදු පේන සමහර වෙලාවල් වලදී හොඳට තිබුණ විදිහ මතක් වෙනවා. හොඳට තිබිලා දැන් පළුදු තියෙනකොට දුකයි නේද? ඔව්. එහෙනම් ගාමිණී මේගොල්ලෝ මගේ ළඟට ඇවිල්ලා ඉන්නේ මං ගැන විශ්වාස කරලා. මං ගැන විශ්වාස කරලා ආපු මිනිස්සුන්ට මම වැඩිපුර සලකනවා ගාමිණීගේ. පළවෙනි කුඹුරට පොළව හොඳයිනේ. බීජ මිට දැම්මත් පැලවෙනවා. ඒ නිසා පළවෙනි කුඹුරට සාරවත් පස තියෙන කුඹුරට මම වැඩිපුර සලකනවා. ඇයි? අස්වනු හොඳයි. ගාමිණී මේ හතර සීමාවෙන් එළියේ ඉඳලත් මගේ ළඟට මිනිස් වෙනවා කිව්වා. උපාසක උපාසිකා මිනිස්. ඒගොල්ලොත් එන්නේ බලාපොරොත්තුවක් ඇතුව. පින්වතුනුත් මෙතනට ආව බලාපොරොත්තුවක් ඇතුව. අද මේ වෙන වැඩක් කරගන්න තිබුණ වෙලාව මම එනකම් බලන් ඉඳලා හිට බලන් ඉඳී මෙතනට. කවුරුත් ගියේ නෑනේ මං හිතන්නේ නෑ. හැමෝම බලන් හිටියා. මං හිතන්නේ පින්වතුනි දේශපාලඥයෙක් වෙනකොට නෙවෙයි බලන් ඉන්න ඕනේ. ආරාධිත අමුත් එක් වෙනකොට නෙවෙයි පින්වතුනි බලන් ඉන්න ඕන. බනට හාමුදුරුව වෙනකම් බලන් ඉන්න ඕන. දේශපාලඥයා පින්වතුන් බලන් හිටියට පින්වතුන්ගේ බලා හිටීමට වටිනාකමක් කවදාවත් දේශපාලඥයෝ දෙන්නේ නෑ. ඇත්තද බොරුද? ඇත්ත. 75 අවුරුද්දක් මේ රටේ ආපු එකම දේශපාලඥයෙක්වත් පින්වතුන් බලා හිටියට පින්වතුන්ගේ බලා හිටීමට වටිනකමක් දුන්නේ නෑ පින්වතුන්. බලා හිටියට වටිනකම දෙන්නේ හැමදාම දෙරුවන්. ඇත්තද බොරුද? ඇත්ත. එහෙනම් බලා හිටියට වරදක් නෑ. කල්ැතුව ගියාට කමකුත් නෑ. බලා හිටියට වරදක් නැති දේවල් බලන්න කල්ැතුව යන්න පින්වතුනි. එතකොට පිටිපස්සටම යන්න ඕනේ වෙන්නේ නෑ. මෙතන නෙවෙයි ජීවිතේ සංසාරේ. මෙතන පිටිපස්සට ගියාට කමක් නෑ. මට කුස්සිය ඉඳන් ඇහුවත් කමක් නෑ. දෙවියෝ ඇවිල්ලා ඉන්නේ පින්වතුනි. පේන්න නෙවෙයි. මිනිස්සුත් නොපෙනෙන ඉඳලා ඇහුවා කියලා ප්‍රශ්නයක් නෑ. එන්න පේන්න එන්නම ඕනේ නෑ. පේන්න එන්න මොනවා හරි හුරුකමක් ඇති. නේද? ඇහැට පේන්න නිකන් එන්න බෑ පින්වතුනි. පින්වතුන්ගේ බඩෙන් නිකන් ආවේ නෑ ඇහැට පේන්න. ඇහැට පේන්න ආවේ හුරුකමක් තියුණ හින්දා. නැත්නම් බඩේම නැති වෙන්න ඕනේ. නේද? ඇහැට පේන්න එන්න හුරුකමක් තියෙන්න ඕනේ පින්වතුනි. ආවා කියලා දැනනවට වැඩක් නෑ. ඇහැට පේන්න ඕනේ කොහොම හරි. ඇහැට පේන්න එන්න හුරුකමක් තියෙන්න ඕන. මම මගේ පැත්තෙන් කියනෝ නෙමෙයි. මම පින්වතුන්ගේ පැත්තත් බලලා කියන්නේ. ආවා කියලා දැනනවා ඇති පස් මාසෙන් නැති වෙනවා ඇති. ඇයි? ඇහැට පේන්න එන්න හුරුකම මදි. එහෙනම් ගාමිණී මගේ ළඟට ඇවිල්ලා ඉන්නවනේ මේ උපාසක උපාසිකාව. ඒගොල්ලොත් මගේ ළඟට ඇවිල්ලා ඉන්නේ නිකන් නෙවෙයි පින්වතුන් වගේ. ජීවිතය ගැන දෙයක් ඉගෙන ගන්න. අපිට කියා නොදෙනම පාඩම ජීවිතය කියන පාඩම. කවුරුත් කියා දෙලා නැහැ. ජීවිතය කියන පාඩම කියා දෙලා නැහැ. ඇත්ත ඇත්ත බොරු නෙවෙයි. ජීවිතය කියන පාඩම කියා දුන්නේ නැති හින්දා තාමත් පින්වතුන් ජීවිතේ අන්න ඒකයි පින්වතුන් කියන්නේ. ජීවිතය කියන පාඩම දැනගන්න හැම වෙලේදීම බණශාලාවට එන්න ඕන. ජීවිතය කියන්නේ මම මාව කියවනවා කියන එක. මම අනුන්ගේ පොත් කියවලා ඇති. මම මගේ පොත කියවලා නැහැ. මගේ පොත කියවන්න ගත්තාම තමයි මට මාව තේරෙන්නේ. ගාමිණීට කව ගාමිණී උපාසක උපාසිකා කියන පිරිසක් දෙනවා මගේ ළඟට. ඒගොල්ලෝ ඇවිල්ලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා ගාමිණී. සමහර අය හැමදාම හවසට එනවා. සමහර අය දවසට දෙපාරක් එනවා. සමහර අය පේන්න එනවා. සමහර අය නොපෙනෙන්න එනවා. ගාමිණී ඒගොල්ල වෙන වෙනුත් මන් දෙයක් කරනවා. හැබැයි අරගොල්ලන්ට වඩා වෙනස් කියුවා. මුලින් කියපු පිරිසට වඩා වෙනස් කියුවා. මුලින් කියපු පිරිස නිතරම ළඟ ඉන්න අය. මේගොල්ලෝ හිතන වෙලාවට එන අය. ඒ නිසා මේගොල්ලන්ට වෙනසක් තියෙනවා. දෙවනි කුඹුර වගේ. අමාරුවෙන් මොන මොනවා හරි කළා පරිස්සම් කළා ඉවර වෙලා වීතික ඉහ ගත්තොත් අමාරුවෙන් අස්සොන් ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඒගොල්ලන්ට මම වෙන විදිහක් කිව්වා. ගාමිණී මගේ ළඟට එනවා තව අන්‍ය තීර්ථකයෝ. ඒ කියන්නේ කියන දේ නාහනෝ. එහෙම මිනිස්සු ඉන්නෝ. කියන දේ නාහන මිනිස්සු ඉන්නෝ පින්වතුන්. ජීවිතෙත් ඉන්නෝ, ගෙවල් වලත් ඉන්නෝ, ගමෙත් ඉන්නෝ, රටෙත් ඉන්නෝ. කියන දේ නාහන මිනිස්සු ගෙදරටත් බලත්, ගමටත් බරත්, රටටත් බරත්. කියන දේ නාහන මිනිස්සු ගෙදරක ඉන්නකම් ඒ ගෙදර සතුට නෑ, ගමේ සතුට නෑ, රටේ සතුට නැහැ. එනිසා ගාමිණී සමහර කියන දේ නාහන මිනිස්සු ඉන්නවා. නාහයට අහන්න නැති මිනිස්සු ඉන්නවා. මොකක් නිසාද? ඡන්දයෙන්, දෝෂෙන්, බයෙන්, මෝහෙන් අගතියට ගිහිලා ලොකු කම් වලින් හිත ඉදිමිලා. ඒකට තමයි අගතිය කියන්නේ. අගතිය කියන්නේ ලොකු කම්.
කවුරුහරි කෙනෙක් කියව මොකද්ද මේ අගතිය? අගතිය කියන්නේ ලොකු කම පෙන්නන. මොකෙන්ද? චන්දෙන්, දෝසෙන්, බයෙන්, මෝහෙන් ඒව වෙනම කතා කරන්න ඕනේ. ඕයෙන් තමයි ලොකුකම් හදාගන්නේ. පිංගතුම් බලන්න හිතේ ලොකුකම හැදෙනවා නම් වහ වහාම හිල් කරන්න, හුලං යවන්න ඕන. පිනට ලැබුණ දේවල් මේ හැම දෙයක්. පිංගතුගේ පිනට ලැබුණ දේවල් මේ හැම දෙයක්ම. අඩුපාඩු නැතුව ලැබුණ එකයි පිනට ලැබුණ දේවල් පිනට ලැබුණා කියලා හිතන්න පුරුදු කරන්න ඕනේ. පිනට ලැබුණ ඒවා සියල්ල කාබාසනිය කරලා දාන්නත් හොඳ නෑ. ඇති කියලා හිතන්න ඕන ටිකකින්. ඇති කියලා හිතන්න ඕන ඇයි? මේ වලඳේ ලුණු තියෙන එක හොඳයි. මේ කිල්ලෝටි හුණු ඉතුරු වෙන එක හොඳයි. මගට හොඳයි වෙනතුනේ ඔක්කොම. ඔක්කොම කාලා දාන්න එපා. මේ කිල්ලෝටි හුණු ඉතුරු වෙන එක හොඳයි. මේ වලඳේ ලුණු ඉතුරු වෙන එක හොඳයි. මගට හොඳයි. මගට ඕනේ. මගට අවශ්‍යයි. ඉතින් ඔය තීර්ථක කියන දේ අහන්නේ නැති මිනිස්සුත් එනකොව මගේ ළඟට මම ඒගොල්ලොත් එක්ක වැඩි භජනයක් නැහැ කිව්වා. කියන දේ අහන්න නැති මිනිස්සුත් එක්ක, නාහෙට අහන්න නැති මිනිස්සුත් එක්ක කොතන වුණත් වැඩි භජනේපා. වැඩි භජනේපා. එකකින් දෙකකින් තුනකින් කියලා නවත්තා. කියන දේ නාහන මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ කියා දුන්නේ එහෙමයි. එකකින් දෙකකින් තුනකින් කියලා නවත්තන්න. නවත්තලා ආයි ඒක පස්සේ අඬ අඬ යන්න එපා. නවත් නැවැත්තුවා නම් අතාරින්න. කියන දේ නාහන මිනිස්සු අතාරින්න කිව්වා. බගතුනාසිකෝ කියන දේ නාහන මිනිස්සුත් මෙතනට එනවා. ඒගොල්ලෝ ආවට පස්සේ මම මේගොල්ලන්ට ටිකක් කියනවා. මොකද අර ගවයින්ට කන්න හරි හැදෙනවනේ. අන්න ඒ වගේ මම මේගොල්ලන්ට ටිකක් කියනවා කිව්වා. සමහර විට ටිකක් ගන්නවා. දැන් මේ කියන්නේ කාටද? ගාමිණීට. පිංසුත් දන්නවද ගාමිණී කියන්නේ කවුද කියලා? අහගෙන ඉන්න හිතනවා බුද්ධ වචනේ බුදුහාමුදුරු කතා කරන ලස්සන බලන්න මේ අන්නේ තීර්ථකයාට හිත රිදෙන්නේ නැති වෙන විදිහට කිව්වා අන්තිමට හිත රිදෙන්නේ නැති වෙන විදිහට අන්තිමට කිව්වා ගාමිණී මං ඒත් විහිනවා කිව්වා හැදුනොත් එක හැදුනත් එකයි නැතත් එකයි ජීවිතේ එහෙම සමහර දේවල් තියෙන්න ඕන දෙන්න කියලා කියලා හරියන්නේ නැත්නම් ඉතින් අත්හැරලා දාන්න ඕන හැදුනත් එකයි නැතත් එකයි කියලා හිතලා හැදෙන්නේ නැති දේවල් පස්සේ හැදේ හැදේ කියලා යන එක තේරුමක් නෑ බොරු නෙවෙයි ඒක තමයි ඇත්ත වෙනස් වෙන්නේ නැති දේවල් හැදෙන්නේ නැති දේවල් ඉෂ්ට වෙන්නේ නැති දේවල් පස්සේ හැදේ හැදේ ඉෂ්ට වේ වෙනස් වේ කිය කිය පඳුරු බඳ බඳ යන එක තේරුමක් නෑ ගාමිණීට බොහොම ලස්සනට බුදුහාමුදුරු කතා කළා. ගාමිණී නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකේ. එව්වේ නිගණ්ඨනාත පුත්ත. ගාමිණී එව්වේ නිගණ්ඨනාත පුත්ත. අරගෙන ආපු ප්‍රශ්නේ සුළුපටු ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ වහන්සේ මහා කාරුණිකයි නම් ඇයි එක එක මිනිස්සුන්ට එක එක හැන්දෙන් බෙදන්නේ කියන ප්‍රශ්නේ. උබතව කෝටික ප්‍රශ්නයක්. කොහොමද කියලා උත්තරයක් දෙන්නේ? ඇයි අර යන්නේ පැත්තෙන් ආනෝ එහෙනම් ඇයි ඔබ වහන්සේ මෙහෙම එක එක කෙනාට එක එක විදිහට සලකන්නේ? දැක්කද? ප්‍රශ්නය ඇඟට ගන්න නැතු උත්තර දුන්නේ නැහැ. ජීවිතේ ප්‍රශ්න ඇඟට ගන්න එපා. ජීවිතේ ප්‍රශ්න කරට ගන්නත් එපා. ඇඟට ගන්න ප්‍රශ්න වලට උත්තර හදා ගන්න අමාරුයි. කරට ගන්න ප්‍රශ්න වලට උත්තර හදා ගන්න අමාරුයි. එහෙනම් ඒක තමයි ධර්මය. ඔය අදහපු ටික ධර්මය ඔස්සේ අදහපු ටික ඔය පාළියනොත් තියෙනවා. කොහේ මතක තියාගන්නද පින්වතුනි? අපේ වචනෙන් නම් කියා දෙන්න පුළුවන් ඉතින්. පාළි වචනේ කියා දුන්නොත් පින්වතුන්ට මතක හිටින්නේ නෑ. පාලි වචනය කියා දුන්නා. ඒ නිසා කොයි දෙයක්වත් ඇඟට ගන්න එපා. ඒකට කියන්නේ මජ්ක්‍ධිමා පටිපදා. ඒකට කියන්නේ මජ්ක්‍ධිමා පටිපදා. කොයි දෙයක්වත් ඇඟට ගන්න එපා. කොයි දෙයක්වත් ඕනෑමට වඩා හිතට ගන්න එපා. හැමදේම සමව තියන්න බලන්න. සමව තියන්නේ මෙන්න මෙහෙමයි. ඇති වුණ දේවල් නැති වෙනවා. හිමි වුණ දේවල් අහිමි වෙනවා. එච්චරයි. කොච්චර පීඩා සහගත වුණත්, කොච්චර ප්‍රීතිදායක වුණත්, පීඩා සහගත දේ, ප්‍රීති සහගත දේ ඇති වෙලා තියෙනවා නම් නැති වෙනවා. එහෙම හිතන්න. අපි සතුටු දේවල් වලට වඩා ගොඩක් වෙලාවට අපි කරුඩ පැටවිලා තියෙන දුක්ඛදායක දේවල්, අසතුටු දේවල්, දුක හිතෙන දේවල්. ඒක හරි බුදුහාමුදුරුවෝ කිව්වා. මානෙ මේ සංසාර ගමනේ මිනිස්සු වැඩිපුරත් විඳින්නේ දුක හිතෙන දේවල් කිව්වා. මානෙ මේ සසර ගමන තුළ මිනිස්සු වැඩිපුරත් විඳින්නේ දුක කිව්වා. මහන්නේ මේ සසර ගමනේ මිනිස්සු කනස්සල්ලක් විඳපු වාර, දුකක් විඳපු වාර, වේදනාව, පීඩාව සසර ගමනියක් විඳපු පාර,
ඉමක් කොනක් පේන්නේ නැහැ කිව්වා. කෙටියෙන් කියන්නම් කිව්වා. මහණෙනි කවුරු හරි කෙනෙක් මේ සංසාරේ සත් අඬලා තියෙනවා නම් ඒ අඬපු කඳුළු හතර මහා සාගරේ වතුරට වඩා වැඩි කිව්වා. ඒ කියන්නේ ඔබ අපි දෙගොල්ලෝ අඬනවා කියන්නේ ඇස්වලින්ම විතරක් නෙමෙයි සමහර මිනිස්සු හිතින් අඬනවා නේද? කටින් කියා ගන්න බැරුව හිතින් අඬන මිනිස්සු ඉන්නවා. අඬනවා කියලා කියන්නේ ඒකට ඒවට කඳුළු නැහැ. ඇයි වටිනකම් දෙන්න බෑ. කඳුළු හෙලලා ඇඬුවට වැඩක් නැහැ. කඳුළු හෙලලා අඬන්න ඕන වටිනකම් දෙන්න පුළුවන් ඒවට. වටිනකම් දෙන්න බැරි දේවල් වලට කියන්නේ ඇඬුවට වැඩක් නැති ඒවා තියෙනවානේ. ඇඬුවට වැඩක් නැහැ ඔන්න හිත හදාගනි. එහෙම කියනවා. පරණ මිනිස්සු එහෙම කියනවා. දැන් කනගාටු වෙලා වැඩක් නැහැ. දැන් දුක් වෙලා වැඩක් නැහැ. දැන් ඇඬුවට වැඩක් නැහැ. දැන් ඕක ගැන හිතන්න එපා ඔන්න හිත හදාගනි. ඇයි? ඇඬුවට වැඩක් නැහැ. ඒක වෙලා ඉවරයි. ඒකට වටිනකමක් දෙන්න බෑ කඳුළු වලට. භාගතුනා දේශනා කරනවා මහන්නේ මේ සංසාර ගමන පුරාවට මිනිස්සු අඬපු කඳුළු එකතු කරනවා නම් හතර මහා සාගරයේ තියෙන වතුරට වඩා වැඩි කියලා. බීච් එකට ගියාට පස්සේ සිප්පි කටුව හිඳලා හරියන්නේ නැහැ පිනතුනි. බීච් එකට ගියාට පස්සේ කමටහන් දෙකක් මතු වෙන්න ඕන එකක් තමයි මගේ සංසාර ගමන මේ මහා මුහුදු තීරේ තියෙන වැලි වලට වඩා වාර ගානක් මම ඉපදිලා තියෙනවා. එක කමටහන් මේ සංසාර ගමනේ මේ මහා මුහුදු තීරේ තියෙන වැලි වලට වඩා වැඩි වාර ගානක් මේ සසර ගමනේ මම ඉපදිලා. එකක් මම දන්නේ විශ්වාස කරයිද කියලා. ඒත් මම කියන්නේ විශ්වාස කරන්න කියලා. අත්දැකීම් ගන්න යන්න එපා. හැම දෙයකම සමහර දේවල් කටවචනට විශ්වාස කරන්න ඕනේම තියෙනවා. අත්දැකීම් ගන්න ගියොත් වෙන්නේ හානියක්. ඒ නිසා ධර්මාසනයක වාඩි වෙලා යම් කිසි දෙයක් කියනවා නම් එතන බොරුවක් තියෙන්න බෑ. මොකද පින්වතුන් විතරක් නෙවෙයිනේ ආවේ. සමන්තා චක්කවාලේසු කියලා සක්වලකට කතා කරා. සක්වලගල් කම්පා වෙලා එනවා ධර්මශ්‍රවණයට කැමති අය වහ වහාම රැස් වෙනවා. සුළුපටු පිරිසකර නෙවෙයි බණට ආරාධනා කළේ පින්වතුන් අද මේ දහත්වට්ටිය පූජා කළම ආව විතරක් පෙරුණට. ගොඩක් අයට ආරාධනා කළා. මේ පරිසරය කොච්චර ලස්සනයිද. මම හරි ආසයි පපඩම් බදින්න නැති පරිසරයක බණ කියන්න පින්වතුනි. මම හරි ආසයි කට්ලට් බදින්න නැති පරිසරයක බණ කියන්න. මම හරි ආසයි තේ හදන්න මහන්සි වෙන්න නැති පරිසරයක බණ කියන්න. මම හරි ආසයි පින්වතුනි මිනිස්සු කෑකෝ ගහන්න නැති නිශ්ශබ්ද පරිසරයක බණ කියන්න. එහෙම පරිසර වලට ගහකින් කොළකින්වත් බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේ පරිසරයක් මේ ගෙදර අද තියෙන්නේ. එතකොට සංසාර ගමන ගැන ටිකක් කියා දුන්නේ ඒකයි මොහොතේ ඇවිදින වෙලාවට දරුවත් එක්ක යද්දී පිය සටහන් වලදී Tamanට තේරෙයි පුතේ මේ පළවෙනි පිය සටහන නෙවෙයි අපි දෙන්න තියෙන්නේ. නෝනේ මේ පළවෙනි පිය සටහන නෙවෙයි ඔයයි මායි තියෙන මහත්යෝ මේ පළවෙනි පිය සටහන නෙවෙයි ඔයයි මායි තියෙන මේ වගේ කෝටි ප්‍රකෝටි ගාණක් මේ වැලි තීරෙම අපි දෙන්න ඇවිදගෙන ගිහිල්ලා තියෙනවා. සමහර තැන්වල කැස් බෑව වෙලා සමහර තැන්වල ඉබ්බෝ වෙලා සමහර තැන්වල කක්කුට්ට වෙලා සමහර තැන්වල ඉස්සු වෙලා සමහර තැන්වල ගැඩවිල්ල වෙලා සමහර තැන්වල පණුව වෙලා අපි දෙන්නට දෙන්න එකතු වුණා. එකතු වුණේ එක ඇත්ත එකතු වුණ විදිහන පිනතේ හරි නැත්තේ දැන්. මනුස්ස ජීවිතයකට එකතු වෙන්න එන්න බෑ පිනතේ ලේසි. මනුස්ස ජීවිතයකට එකතු වෙන්න එන්න බෑ. දම්සභා මණ්ඩපයකට එකතු වෙන්න එන්නත් බෑ. අරිට වඩා මේක අමාරුයි. මෙතන ඥාතිකම් කියනවා කියලා කියන සසර ගුරුවක් තියෙනවම තමයි. පුද්ගලිකව නෙමෙයි පොදුවේ තුනුරුවන්ට. මෙතනට එන්න පුළුවන් කියන සසර ගුරුවක් තියෙනවා පුද්ගලිකව නෙමෙයි පින්වතුනි පොදුවේ තුනුරුවන්ට. තුනුරුවන් කියලා ගත්තාම හැම වෙලෙදිම එකක් විදිහට තේරෙන්න ඕන. තුනක් නෙමෙයි එකක්. ඒකේ කොතනින් අරන් කොහොම විස්තර කරන්නද පින්වතුනි? බුද්ධ රත්නේ අරන් විස්තර කරන්න බෑ. බුදුහාමුදුරු දේශනා කරන බුද්ධෝ බුද්දස්ස බණෙයවන්නම් කප්පම්පිචයන්ජ මහා සමානෝ කීයේත කප්පෝ චිරදීග මාන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. බුදු කෙනෙක්ටවත් බෑ බුදු කෙනෙක් ගැන කතා කරලා හවර කරා. ඊට පස්සේ ධම්මෝසද සමන්නත්ති මේ හිතේ ලෙඩේට බණතරන් ඖෂධයක් වෙනත් නෑ කිව්වා. ඒකටත් ඒකෙන මිල කරන්න බෑ. හිතේ ලෙඩේට අනෙක් ලෙඩවලට තියෙන ඖෂධ මිල කරන්න පුළුවන්. රුපියල් 50යි රුපියල් 80යි රුපියල් 150යි. ඒ අනෙක් ලෙඩවලට ඇඟේ ලෙඩවලට හිතේ ලෙඩේට තියෙන ඖෂධය මිල කරන්න බෑ. මිනිස්සු හිතනවා පුළුවන් කියලා. ඒත් බෑ. පිරිකරවලින් මිල කරන්න බෑ. ගෞරවයෙන් මිල කරන්න බෑ. වත්පිළිවෙත් වලින් මිල කරන්න බෑ. උපචාර විදි වලින් මිල කරන්න බෑ. වන්දනාවෙන් මිල කරන්න බෑ. ධර්මය අමිල වස්තුවක්. ඒ දෙකම තිබුණත් වැඩක් නැහැ නේ පින්වතුනි. චරත බික්කවේ චාරිකම් බහුජන හිතායි බහුජන සුඛායි කිව්වෙ නැත්නම් අපි එන්නද? ඒ දෙකම තිබුණත් වැඩක් නැහැ. දැන් තේරෙනවද? තුනෙන් කොතනක්වත් මේක හොඳයි කියලා ගන්න බෑ පින්වතුනි. මේ තුනම එකයි. තුනරුවන් කියන්නේ හැම වෙලේදීම හිතට කතා කරන විශ්ව ධර්මය. ඒ ධර්මයේ පොත්වල ලියන්න බෑ සමහර වෙලාවට.
විශ්වධර්මයේ පොත්වල ලියන්න බෑ විශ්වධර්මයේ භාෂාවකට ගන්න බෑ විශ්වය ගැන බුදුහාඳුරු කියා දුන්නේ විශ්වය කියලා කියන මගේ හිතින් හදාගත්ත විශ්වය මයික් මගේ හිතින් හදාගත්ත ලෝකය මගේ හිතින් හදාගත්ත විශ්වය ගැන බුදුහාඳුරු කියා දෙන්නේ මම ගැන කියා දෙන කෙනෙක් බුදුහාඳුරු හැරුණු කොට මේ ලෝකේ උපදින්නේ මම ගැන කියා දෙන්න කෙනෙක් ශ්‍රාවක මහා රහතන් වහන්සේ නමක් හැරුණු කොට මේ ලෝකේ වෙන උපදින්නේ මම ගැන කියා දෙන්න ආර්ය මහා සංඝ රත්නයෙන් කෙනෙක් හැරුණු කොට මේ ලෝකේ වෙන කෙනෙක් උපදින්නේ මම ගැන කියා දෙන්න අමාරුයි මේ ලෝකේ අමාරුම දේ මට මාව තේරුම් ගැනීම මම මාව තේරුම් ගන්න එක මේ ලෝකේ අමාරුම දේ මට තාම මාව තේරුම් ගන්න බැරි වුණා මිනිස්සු කියනෝ මට මාව තේරුම් ගැනීම අමාරුයි මට මාව තේරුම් ගැනීම ඔබට අමාරු වෙනකොට ඔබට ඔබව කොහොමද කියා දෙන්නේ ඒක ලේසි නෑ ඒ කියවීම සහ ලියවීම පට්ටලයක ලියවනවා වගේ නෙවෙයි ඊට වඩා අමාරුයි පට්ටලයක ලියවන කොටත් ගොඩක් සියුම් පිටු දන්නවන්නේ ඔය වාහනේ කැලි බැලි කැඩෙනකොට යනවනේ පට්ටලයක ලියවන් එන්න ඒ ලියවන කොටත් ගොඩක් සියුම් ඊටත් වඩා සියුම් මේ තුනරුවන් ජීවිතේ හැමදාම මුදුන් මාකර කරගන්න ධර්ම ශ්‍රවණයට එකින් එකට නෙවෙයි පැටලෙන්න නොතේරෙන්න දැනෙන අවබෝධ වෙන තැන්වල ශ්‍රවණය කරන්න එකම උනත් කමක් නැහැ නැවත නැවත මං කියන්නේ චුල්ලපන්තක හාමුදුරුවන්ට දුන්නේ එකම වචන නැවත නැවත කියන්න කියලා. රජෝ හරණං කියලා. එකම වචන නැවත නැවත කියන්න. හැමෝටම බුදුහාමුදුරුව දුන්නේ එකම වචන නැවත නැවත කියන්න කියලා. පෝතිගත තිස්ස හාමුදුරුවන්ටත් කිව්වේ එහෙමයි. එකම වචන නැවත නැවත කියන්න කියලා. චුල්ලපන්තක හාමුදුරුවන්ටත් එහෙමයි. විශාකාවටත් එහෙමයි. හැමෝටම කිව්වේ එකම වචනේ නැවත නැවත කියන්න. එකම දේ නැවත නැවත හිතන්න. ඒ තමයි. ඇති වෙන නැති වෙන ලෝකෙකයි මම ජීවත් වෙන්නේ. මේ සියලු දේවල් తాවකාලිකයි කෙටි කාලයයි ටික කාලයයි ඕනෑමට වඩා කොයි දෙයක් වුණත් ඒ නිසා කරට ගන්න හිතට ගන්න යන්න එපා පුළුවන් තරම් ධර්මයට නැඹුරු වෙන්න ධර්මයේ හැම වෙලෙදීම හිත ලියවනවා හිත කියවනවා කවදා හරි දවසක ෆුල් ස්ටොප් එක තියනවා පිටාය නෙවෙයි තමන් තමයි කවදා හරි දවසක තමන්ගේ හිතේ ෆුල් ස්ටොප් එක තියන්නේ එදාට පෙමතුන් වෙනුවෙන් පාවිච්චි කරන වචනය නිවන් දැක්කා පරිනිර්වාණයටපත් වුණා. එහෙමනම් සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ගාමිණී සංයුත්තේ කෙත්තෝපම කියන සූත්‍ර දේශනාවෙනුයි අපි මේ කෙටි ධර්මානුශාසනාව පින්වතුන් වෙනුවෙන් පැවැත්වුවේ. පුරා හෝරාවක් පවත්වන්නට තිබෙන ධර්මානුශාසනාව සමාප්ත කරනවා අපි නිමාවටපත් කරනවා අවසන් කරනවා. එසේ අවසන් කරමින් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට තිබෙන සූත්‍ර පිටකේ සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ ගාමිණී සංයුත්තේ කෙත්තෝපම කියන සූත්‍ර දේශනාව තථාගත ශ්‍රීමුඛ දේශනාවේ සුරු කරගෙන පුරා හෝරාවක් පින්වත් ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට දුන ධර්මානුශාසනාව සමාප්ත කරන ගමන් නිමාවටපත් කරන ගමන් අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ පිළිබඳව අපි මේ විදිහට මතක් කරන්නම් නම්බර 77 ලුතිනල් මාලිංග උඩලවත්ත පෙදෙස ඉසිපතන පාර මහර්ගම කියන ලිපිණේ පදිංචි දම්මිකා උඩලමත් ආදරණීය බිරිඳ අනෝෂි උඩලමත් දියණිය මාධව ගුණතිලක බෑනනුවන් ප්‍රධාන පින්වත් පවුලේ උදවියකට එකතු වෙලයි අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නේ මිය ගිය තමන් නමින් මිය පරලව යන්ට එදුන විශ්‍රාමලත් සහකාර පොලිස් අධිකාරී ලාල් උඩලමත් මහත්මාගේ තෙමස් පූර්ණ පින්කම අද මේ සිද්ධ කරන්නේ සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා උඩලමත් මැතිණිය දියණිය බෑනනුවන් සුජීවත්ව ඉන්න ලෝරානානායක් කාර්මෑණියන් තනිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ දීර්ඝායුෂ ලැබෙන්නටත් උඩලමත් මහත්මාගෙත් එම මැතිණියගෙත් දෙපාර්ශ්වයේම සියලුම ඥාතීන්ට ඥාති සංග්‍රහයක් කරනවාද සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා කනබුණ දෙන එකම නෙවෙයි මේකත් ඥාති සංග්‍රහයක් ලංකාවාසී ලෝකවාසී සියලුම ජනතාව නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා මීට වසර 6කට තරම් ඉහතදී හදිසි අනතුරකින් අභාවයට පත්වන්ට යදුන ලුතිනන් මාලිංග උඩලමත්ත පුතණුවන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා පියදාස උඩලමත්ත පියතුමන්ටත් අයිරාංගණී මෑණියන්ටත් රංජිත් උඩලමත්ත සොයුරාටත් එඩ්වින් ගුණතිලක පියතුමන් අතුළු දෙපාර්ශ්වයේ මිය පරලව යන්නට එදුණු සියලුම වර්ග පරම්පරාවල ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා එසේ බලාපොරොත්තු වෙමින් අද මේ උදාර්තර පින්කමේ දායකත්වයේ ධම්මිකා උඩලමත්ත ආදරණීය මෑණියන් ප්‍රධාන දුව ආදරුවන් ඇතුළු පින්තුන් විසින් දරනු ලබනවා අපි මේ විදිහට කල්පනාවට අරගමු සමන්ත චක්කවාලේසු කියන දේවතා ආරාධනාව සිද්ධ කරනවා සමගම අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මද්දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියන් ප්‍රධාන යම් තාක් දේව දේවී සමූහයා ඔබෙන් මගෙන් අපෙන් පින් අනුමෝදන් වන්න කැමැත්තක් බලාපොරොත්තුවක් ඇතුව පැමිණ වැඩ ඉන්නවද එසේ පුණ්‍යානුමෝදනාවන් ලබන්නට කැමැති වන බලාපොරොත්තු වන සියලුම පින් කැමැති වන දෙවියන්ට මේ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු
පින්පෙත්නමෝදන්වන දෙවියෝ ඔබ හැම දිනාගේම ජීවිතවලට මේ දම් සභා මණ්ඩපය තුලදීම අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරත්වා සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරත්වා ඔබ හැම දිනාටම ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා ඒ වගේම අද මේ උදාර්තර පින්කම සිද්ධ කරන ධම්මිකා උඩල මත් ආදරණීය මෑණියන් ප්‍රධාන පින්වත් දුවදරුවන් නමින් මිය පරලව යන්ට එදුන ලාල් උඩල මත් මහත්මාණන් ප්‍රධාන කොට ඇති වර්ග පරම්පරාවල මිය පරලව යන්ට එදුන යම් තාක් ඥාතිවරු අද ඔබෙන් පින් අනුමෝදන් වෙලා සුවපත් භාවය ලබන්ට වාසනා ශක්තිය ඇද්ද එසේ සංසාරගතව මිය පරලව යන්ට එදුන ලේ ඥාතීන් උන නොඋන සෑම කෙනෙකුටම මේ රැස් කරගත් පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබ යම් කෙනෙක්ගේ නමක් ගමක් සිහිපත් කරගෙන අපේ මේ ඥාතිවරුත් අද දවසේ රැස් කරගත් මේ පින්පෙත් අනුමෝදන් වෙලා සුවපත් ජීවිතයකටපත් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවද එසේ ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ඥාතිවරුන්ටත් ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලයේහි සභාපතිව වැඩහිඳි පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන විහාරගණයේ අපවත්තන්ට දෙන මහා සංඝරත්නයටත් අපව පැවිදි භාවයට පත් කළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේ මෞදෙමෝපියන් නමින් මෙලොවහල සංසාරගත සියලු ඥාතිවරුන්ටත් අපි එකට එකතු වෙලා මේ රැස් කරගත්තා වූ පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා පුණ්‍යානුමෝදනාවන් ලබන සියලු සංසාරගත ඥාතිවරු මේ පින් අනුමෝදන් වූ සුවපත් ජීවිතවලට පත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ අද මේ උදාර්තර පින්කම සිද්ධ කරන ධම්මිකා උඩල මත මෙතනිය ප්‍රධාන කොට ඇති පින්වත් දුවදරුවන් හැම දිනාටම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන අද මේ ගෙදරට එකට ඒක රාශිය වුණ සෑම සිරු දිනාටම ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලිගරු සභාපති පරම පූජනීය අවසරයි බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ පූජිතර මහා සංඝරත්නයටත් කාර්ය මණ්ඩලයේ හැම දිනාටම අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැම දිනාගේ මෞදේ බෞද්ධයන්ටත් නිවෙස්වල ඉඳලා ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ පින්වත් ඔබ හැම සිරු දිනාටම මේ පින්පෙත්වල බලවත් ආශිර්වාද බලය ලැබේවා සරසේවා නිවන ප්‍රමුඛ කොට ඇති යම් බලාපොරොත්තුව ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් ඔබේ සිත් සතන් තුළ පවතිනවද මෙලව ජීවිත තුළ සිදුවෙන්නට වාසනා ශක්තිය ඇති ඉෂ්ට සිද්ධ වෙන්නට වාසනා ශක්තිය ඇති සියලු බලාපොරොත්තු කාරණාවන් යහපත් ලෙස ඉෂ්ට සිද්ධ වේවා හැම දිනාගම ජීවිතවලට මෙලව සුවපත් භාවය ලැබේවා කායික මානසික නිරෝගී භාවය ඇතුව තව චිරාත් කාලයක් මේ මනුස්ස ජීවිතේ පූර්ණ ආශ්‍රය වින්දනය කරමින් පින් කුසල් වඩන්නට ධර්ම ශ්‍රවණය කරන්නට ඔබට සුවපත් භාවය ලැබේවා තුරුවන් සරණින් සුවපත් වේවා ආත්පසින්ම සියලු ආරක්ෂාව ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ට ධර්මානුශාසනාව පවත්වන්නට දෙනු අපට සම්මා සම්බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ මහරහත් භාවයේ කියන තුන් තරා බෝධීන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද එකේ නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සනසීම පිණිස මේ මහානිසංස දායක කුසල කර්මය හේතු වේවා වාසනා වේවායි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි ආකාසට්ටා බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අස්මින් ඝරපබ්බත රුක්කගාමේ සබ්බේ සුදීප නගරේ සුපිචක්ක වාලේ දේවාසුරා ගරුඩ රක්කසනාගයක්හ රක්කන්තු ත්වං සකන භාව බලේන නිච්ඡං මෙත්සිතත් සෛරේ මෙරේ අසුරලෝ නාලෝ සදෙව්ලෝ තලේ සිව් දේවාලේ හිමකුලේ සමංකුලේ විරතත් අනෝතත් වෙලේ ආකාසේ පොළවේ සියල් බඹතලේ මේ සක්වලේ මේ ලක්දිවේ දෙව්රැස් පින් ගනිමින් මෙතේ මුනි රජුන් දැක්මින් දකිත්වා නිවන් සසඟ සියල් බඹලෝ වසන දෙවියනේ උරඟ ගුරුලියක් බෝනර අසුරයිනේ නොළඟ ළඟ වෙසෙන ගොඩදිය සව් සතුනේ සමග මෙපින් අනුමෝදව් සමසිතිනේ වාත දෙරණත පටන් නොහැරම අකනිටා බබලෝ පටන් භූත යක්ෂෙන් වෙසෙන බෙසසුන්
මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මිතුරු නැදි මයිල් සහ ඉඳින නිරතුරු යහලුවන් මගේ ගුරුවර දෙමව්පියෝ සහ ඔබේ ගුරුවර දෙමව්පියෝ සහ සියලු නෑසියෝ ගණිත්වා මෙපින් රාම මාසජ්ජ ලංකායන් ලද්ද රාජත්තනෝ යසෝ විභීෂණව දේවේසෝ ඉදම් පුඤ්ඤානුමෝදතු නානාවන්නෝ මහා තේජෝ ඕදාත හය වාහනෝ ගාම සංචාරකෝ දේවෝ ඉදම් පුඤ්ඤානුමෝදතු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චitteන පමාදේන මයාකතං අච්චයන් කමමේ බන්තේ ගෝරේ පඤ්ඤ තථාගත අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු